කිසකෙස් ඇතුළ තින්ම පෝෂණය කර damage කිසකෙස් repair කරයි. Dove Intense Repair. පොළොන්නරුව කවුඩුල්ල ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි සංවිධාන දෙකක ගොවින් සිය විභාගවට අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා මැදිරිගිරිය ගොවි ජන සේවා කාර්යාලවලට පැමිණ තිබුණා. එහිදී ගොවින්ට අවශ්‍ය පොහොර නොලැබුණු අතර ගොවින් නිහඬ විරෝධතාවයක නිරත වුණා. සහනාධාර යූරියනි 2086ක් අවශ්‍යයි. හැබැයි මේ මොහොත වෙන විට ඇවිල්ලා තියෙනවා යූරියා මිටි 250ක්. උතර ගොවින්ද මේ මිටි 250 කිසිසේත්ම බෙදා ගන්න බෑ. පොළොන්නරුව සේවාකම ගොවින්ද අද සේවාකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ සිය වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නිසි පරිදි නොලැබුණු බවට චෝදනා කරමින් දවස් 4ක් 5ක් ඇතුළත පොහොර ආවේ නැත්තම් මුළු ගොවිතැනම විනාශ වෙලා යනවා. වියදම් කළා අන්තිම ටිකට මේ තත්ත්වය උදා වෙනවා කියන්නේ කලකිරලා ඉන්නේ මේ ජනතාව. ගොවින් පැවසුවේ ගොවිජන සේවා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බවයි. ोवि දොරිය පොහොර ටික නැහැ. මේ හතරින් නම් දීලා තියෙන්නේ. තන මහත්සේව ගොවි සංවිධාන හරහා නල්ලිටකට පොහොර දුන්න නම් මේ මිනිසුන්ට ලැබෙනවා පොහොර ටික. බගා කරන්න නැති කට්ටිය තමයි දීලා තියෙන්නේ. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි සෙවණගල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිස විසිරුවා හැරීමට කටයුතු කළා. මෙලෙස දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින පසුබිමක පොහොර කිලෝග්‍රෑම් 50000ක් සංගවා තිබූ මීරිගම ව්‍යාපාරිකයෙකු කුට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ කටයුතු කළා. එහිදී එම පොහොර ගබඩා දෙකම මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීන් පියවර ගත්තා. මේ අතර කාබනික කෘෂි කර්මාන්තයට ක්ෂණිකව පිවිසීම ජයගත හැකි විප්ලවයක් බවට ඊයේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වමින් විශේෂඥයින් අදහස් පළ කළා. අපි මේ ක්‍රම ක්‍රමයෙන් යන ගමන අපි ගියා සෑහෙන කල්. මේ ක්‍රම ක්‍රමයෙන් යන්න ගියා නම් මං හිතන්නේ සංක අපිට 3021 දිත් මෙතන මේ විදිහට වාඩි වෙලා අපි ක්‍රම ක්‍රමයෙන් යා යුතුයි කියලා කියන්න වෙනවා. ඒ නිසා දැන් ඒ ඉලක්කයට යන ක්‍රම වේදය වෙනස් කරන්න ඕනේ. හැබැයි මේ එක පාරටම මේක ගියහම මේක විප්ලවය. රසායනික කෘෂිකර්මයට ලංකාවට ආවේ ක්‍රම ක්‍රමෙන්ද නැහැනේ. 1965 ගොවියෝනේ විද්‍යාත්මක ජීවිතේට දැකලා නැති යූරියා, මියුරේට් ඔෆ් පොටෑෂ්, සිංගල් සුපර් ෆොස්ෆේට් කියන මේ රසායනික පොර ගෙනල්ල කොට බැස්ස ලංකාවට. එතකොට රුමීන් මර්ධනය කරන්න කෘත්‍රිම කෘෂි රසායන මේ හිට්ලර්ගේ කාලේ මිනිස්සු මරන්න පාවිච්චි කරපු රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරා. එක පාරටම තමයි ආවේ. එතකොට ක්‍රම ක්‍රමෙන් නැතුව අපිට ලංකාවට ওই හරිත විප්ලවය කියන එකක් ආවනේ. දැන් මේක මේ කාබනික කෘෂිකර්මය එක පාරටම ආවා. දැන් මේක විශාල අභියෝගයක්. මේකත් විප්ලවයක්. අපි අරකට හරිත විප්ලවය කියනවා නම් මේකට අපි කියන්න ඕන සදා හරිත විප්ලවය කියලා. ජෛව පොහොර වලට අපි ස්ටෑන්ඩඩ්ස් දැන් සකස් කරනවා. අපිට කාබනික පොහොර යොදන ප්‍රමාණය සල්කී යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ජෛව පොහොර, දියර පොහොර, ඒ සියලුම දේවල් අපි මෙතනදී ලොකු පැකේජ් එකක් විදිහට භාවිතා කරනවා. අපි මේ එකක් දෙයක් ගැනම නෙමෙයි දැන් කතා කරන්නේ මේ කාබනික කෘෂිකර්මය කියනකොට. මෝල්ට් බාර්ලි යහගුණේ හා කිරිසාරය ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ 23කින් සමන්විතයි.